ජීවමාන වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල අද දවසත් ඔබට ආශිර්වාදමත් සුබ දවසක්. තවත් අලංකාර දවසක් උන්වහන්සේ ඔබටත් මටත් දුන්න නිසා අපි උන්වහන්සේට ස්තුතියි කියමු. අද දවසේ ආශිර්වාද වචනය ඔබේ පාදයට පහනා ඔබගේ මාවතට එළියක් වන්ට යනවා. ශුද්ධ බයිබලයේ යෙසායා 48 වන පරිච්ඡේදයේ 18 සහ 19 පද අද දවසේ ආශිර්වාද වචනයයි. අනේ නුඹ මාගේ ආඥාවලට ඇහුම්කම් දුන්නා නම් නුඹේ සමාදානය ගංගාවක් මෙන්ද නුඹේ ධර්මිෂ්ඨකම මුහුදේ රළ මෙන්ද වන්නේය. නුඹේ වංශය වැලි මෙන්ද නුඹෙන් පැවත එන්නෝ එහි වැලි ඇට මෙන්ද වන්නෝය. ඔහුගේ නම මා ඉදිරියෙන් සිඳ දමනු ලබන්නේවත් නැති කරනු ලබන්නේවත් නැත. හලෙලුයා. තෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අද දවසේ උන්වහන්සේ අලංකාරව අපිට කතා කරනවා. කොහොමද උන්වහන්සේ අපි ළඟ ඉන්න යන්නේ? කොහොමද උන්වහන්සේ අපිව රක්ෂා කරනු ලබන්ට යන්නේ? නුඹ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම් නුඹ මගේ තිබෙන වචනයට සවන් දුන්නා නම් අපි හැමදාම උදේට අහනවා නුඹ ඔබ වහන්සේගේ වචනය මගේ පාදයට පහනා මාවතට එළියා අහනවා විතරයිද ඒව අපේ ජීවිතේ ඒ ආක්ෂා අනපනත් ඒ වචනේ ක්‍රියාවට දාලා තියෙනවද ඇදහිල්ලෙන් ක්‍රියාවට දාලා තියෙනවද නැත්නම් ඔබයි මමයි හැමදාම උදේට ඒ වචනය නිකම්ම නිකන් කියබලා යන වචනයක්ද ඒක දවසේ ආශිර්වාද වචනය කරගෙන තියෙනවද උන්වහන්සේ කියනවා උඹ එහෙම කරා නම් නුඹ මගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම් මගේ වචනය නුඹ ආරක්ෂා කරා නම් නුඹේ සමාදානය ගංගාවක් වගේ වෙන්න යනවා මොන කාරණාවෙදිත් සමාදානයක් ගලාගෙන යන්න යනවා ගංගාවක් හරි නිශ්චලයි නේද? හරි සමාදානයි. බොහෝම අලංකාරව ඒක යන්න අවශ්‍ය පැත්තට අවශ්‍ය විදිහට ගලාගෙන යනවා. ගල් උඩින් යන්න ඕන නම් ඒ විදිහට ගිහිල්ලා, එවංගු වලින් හැරෙන්න ඕන නම් ඒ විදිහට ගිහිල්ලා බොහොම සමාදාන ගමනක් යනවා. නුඹේ ධර්මිෂ්ඨකම මුහුදේ රළ මෙන්වන්නේ නිතර නිතර ඒ ධර්මිෂ්ඨකම ඔබගේ ඉහළට ගලාගෙන එන්න යන ඔබේ ධර්මිෂ්ඨකම රළ වගේ හරියට රළ කොහමද ඉහළට යන වැල්ලට එනවා ආපහු යනවා වැල්ලට එනවා මේක අපිට අවශ්‍ය මොහොතදී අපේ ධර්මිෂ්ඨකම හැම වෙලාවෙම ඒ මුහුදු රළ වගේ අපිත් එක්කම වැල්ලත් එක්කම තියෙන වගේ අපිත් එක්කම තියෙන්න යනවා ඒ ධර්මිෂ්ඨකම අපි වරගෙන යනවා මේ ජීවිත ගමනේ හාලෙලූයා එපමණක් නෙවෙයි මන් ඔබගේ වංශයේ වැලි වගේ නුඹෙන් පැවතෙන්නෝ ඒ වැලි ඇටමෙන් වෙන්න යනවා. හාලෙලුයා. නුඹේ වංශයේ වැලිමෙන්ද නුඹෙන් පැවතෙන්නෝ එහි වැලි ඇටමෙන්ද වන්නෝය. හාලෙලුයා. ඔහුගේ නම මා ඉදිරියෙන් සිද දම්නු ලබන්නේවත් නැති කරනු ලබන්නේවත් නැත. අපි ඒ ආඥාව වචනය තුල යනකොට අපේ වංශය ඉතාම අලංකාරව බෝ වෙන්න යනවා. අපේ වංශය ආශිර්වාද වෙන්න යනවා. දරුවන්ගේ දරුවන් පවා ආශිර්වාදයට පත් වෙන්න යනවා. ඔබෙන් වචනේ ඊළඟ පරම්පරාවට යනකොට වචනේ තුල ඔබ ජීවත් වෙනකොට ඊළඟ පරම්පරාව හැදියාවකින් යුතු පරම්පරාව. ඔබ ආශ්‍රය කරන පරම්පරාව හැදියාවෙන් යුතු පරම්පරාව. සමාදානයේ ගංගාව සහ ධර්මිෂ්ඨකමින් ගත කාලය ගත කරන පරම්පරාවක්. මේ සියල්ල ස්වාමීන් වහන්සේ කියන මම නුඹේ ඉදිරියෙන් සිද දමන්නේවත් නැති කරනු ලබන්නේවත් නැහැ. එහෙනම් මූලිකම දේ මොකද්ද? අපි වචනේ අනුව ජීවත් වීම. අද දවසේ වචනේ නිකන් අහනවා. වෙලාව පොඩ්ඩක් එහා මෙහා කරගන්න පොඩ්ඩක් අහගෙන ඉන්නවා. නැත්තම් පොඩ්ඩක් එක පදයක් බලනවා. අපි මේක ඇතුළට දාලා මෙනෙහි කරගන්නකොට අපි ඒක ගැන පොඩ්ඩක් හිතලා ඒක අපේ ආශිර්වාදයේ කරගන්නකොට අපේ ලේ මස් ඇටනාරටි වලට ශෛල වලට වචනේ ආශිර්වාදයක් එවක ඒකාබද්ධ වෙලා ඇඟ ඇතුලේ අපි සමාදානයේ ගමනක් ධර්මිෂ්ඨකමේ ගමනක් යන්ට යනවා. අපි වැරද්දක් කරනකොට වැරදි දේ සිතනකොට මේ වචනේ අපට සිහි කැඳ වෙනවා. මෙන්න එහෙනම් අද දවසෙත් වචනය ඔබේ ආත්මය ශරීරය ප්‍රාණය නිරන්තරයෙන්ම ශක්තිමත් කරන ආශිර්වාදයක්ම වේවා. හාලෙලුයා. අද දවසත් ඔබට ස්වාමින් වහන්සේ තුල එයි තාම අලංකාර දවසක්. උන්වහන්සේ ඔබ ඉදිරියේම ඉන්නා වූ දවසක් වේවා. යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්.